ව මධ්‍යම සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර නිල්වලා ගං ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරිපැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා. ගංගා ද්‍රෝණිවල වත්මන් තත්වය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මෙලෙස අදහස් පළ කළා. නිල්ලලා ගංගාවේ පහළ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගං වතුර තත්ත්වයක් පවතිනවා. කෙසේ නමුත් බැස යමින් පවතින ගං වතුර තත්ත්වයක් පවතින්නේ. ඒ වගේම ගිංගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පැවතුණු ගං වතුර තත්ත්වයක් බැස යමින් පවතිනවා. ඉදිරි දින දෙකක පමණ කාලය තුළ මේ පවතින සියලු බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත් වී යාමේ හැකියාව අධිකයි. කළුගඟේ සහ අත්තනගලුවේ පැවතුණු යම් යම් බලපෑම්නොත් ඉවත් වී පවතින බව සඳහන් කළ යුතුයි. කෙසේ වුවත් බස්රික්ක හරහා ගලා බසින සියලු ගංගාවල ගංගාව තුළ ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින නිසා ගංගා භාවිතය ඉතා දැඩි සැලකිල්ලෙන් සිදු කළ යුතු බව සඳහන් කරනවා. ගිංගඟේ ජලමාපකයේහි ජල මට්ටම අද උදෑසන වන විට මීටර් 4.5ක් ලෙස සටහන්ව තිබුණා. බද්දේකම සහ හෝලුවාගුඩ ඇතුළු ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. මෙතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරකල අතර විහාර කැලේ ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග විශාල ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් පැය කිහිපයක් එහි ගමනාගමනයට බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මේ වන විට මාර්ගය යථාතත්වයට පත් කර තිබෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් වසාදමුණු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.